ඉතමත් සෞර්ධේනිය අද කතා කරන්න යන්නේ කාර්ය බහුල පුද්ගලයන් සඳහා මුදල් වංචා ක්‍රම කියන අපේ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක අත්තිකාර මුදල් වංචාව බොහෝ දෙනෙක් අහුවෙන ඉතාම සුලභ නමුත් ඉතාම සරල තීරු ගන්න පුළුවන් වංචා ක්‍රමයක් ගැන. ඉතින් මේ අපේ වීඩියෝ මාලාව ඇතුළේ විවිධ වංචා ක්‍රම ලංකාවේ ප්‍රසිද්ධ මුදල් වංචා ක්‍රම ගැන ඔබට හඳුන්වා දෙනවා. ඒවවල ඒව කිවීමට නෙවෙයි ඒවා වලින් රැවටීමෙන් වැළකීම සඳහා. ඉතින් මේ යටතේ ප්‍රධාන වංචා පහක් ගැන මම කතා කරනවා. අත්තිකාර මුදල් වංචාව, ඊට පස්සේ ෆිෂින් වංචාව කියලා එකක් තියෙනවා, ඊට පස්සේ පොන්සි වංචාව, එමු නැත්තම් පොන්සි ස්කෑම් කියලා එකක් තියෙනවා. පිරමිඩ් ස්කෑම් එක ගොඩක් දෙනෙක් දන්නවා නමුත් දන්නේ නැහැ. ආ ඒ වගේම අවසානයේ ට්‍රේඩින් ස්කෑම්, මේ පහ තමයි මම කතා කරන්නේ. අද පළවෙනි මේ ස්කෑම් එක ගැන කතා කරන්නේ. මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතය, විද්‍යාව, දර්ශනවාදී මේ සංකල්පයන්ගේ පැතිරියම අතිශය වැදගත් අපිට රටක් ඉදිරි ඉස්සරහට යන්න. මේ අද මේ දැනුවත් කිරීම කරන්නේ මේ මිනිස්සුන් රැවටීමේ වැළැක්වීම සඳහා. පළවෙනි වීඩියෝ එක මම හැම දවස් දෙකකට තුනකට වරක්ම ඊළඟ වීඩියෝස් දානවා. ඒ වගේම ඔබේ මම ඉල්ලීමක් කරනවා, මේකට සමාන අද අපි අද කතා කරන ඇඩ්වාන්ස් ෆී ස්කෑම් එක වගේ ස්කෑම් ගැන විස්තර ඔබට අත්දැකීම් තියෙන, එහෙම නැත්නම් ඔබේ මිතුරන්ට තියෙන අත්දැකීම් පවුලේ අයට ඒක පල්ලෙයන් ලියන්න. ගොඩාක් දෙනෙක් මේක බලනවා දහස් ගණනක්. ඒ අයට දැන ගැනීම සඳහා, ඒ අයගේ දැනුවත් වීම සඳහා. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඔන්න සෞර්ධේනේ පළවෙනි ස්කෑම් එක කියලා දෙන්නම්. මේකට කියන්නේ ඇඩ්වාන්ස් ෆී ස්කෑම්, එහෙම නැත්නම් අත්තිකාර මුදල් වංචාව කියන කාරණාව. මේක ඉතාම ප්‍රසිද්ධ, බොහොම ක්ලාසිකල් සාම්ප්‍රදායික ස්කෑම් එකක්. මේකේ මුලින්ම අත්දැකීම තමයි මම පාසල් කාලේ මේ වත්තල ප්‍රදේශයේ මේ වගේ වංචාවක් සිදු වුණා වගේ මේ හිතාදරසේ මේ මගේ මේ යාළුවනෝ ඒගොල්ලන්ගේ දෙමාපියනේ මේ වංචාවට අසුරයි කාලේ. අපි දන්නේ නැහැ සෞදිනේ මේ මිනිස්සු වංචා මේව කරනවා කියලා. මේ මිනිස්සු මනුස්සයව අල්ල ගන්නත් බැරි වුණා. දැන් හැබැයි මේ බොහොම මෑත කාලේ මම නැවත දැක්කා ටීවී එකේ මේ වගේ ඇඩ්වාන්ස් ෆී ස්කෑම් එකක් අල්ලලා තියෙනවා. මේවා මේකට කියන්නේ කන්ෆිඩන්ස් ට්‍රික් කියලා. කන්ෆිඩන්ස් ට්‍රික් කියලා ස්කෑම් මහා ලොකු පුළුල් එකක් තියෙනවා. ඒ කියන්නේ විශ්වාසයේ මිනිස්සුන්ගේ පදනම් කරගෙන කරන ස්කෑම් එකක්. බලන්න මේක බලන්න මේ මේවායි කොච්චර ක්‍රියේටිව්ද කියලා. හරි. දැන් අපේ කතාවේ කථානායකයා තමයි කමල්. දැන් කමල් සාමාන්‍ය රැකියාවක් කරගෙන ඉන්නවා. ඉතින් හැමතිස්සෙම උත්සාහ කරන දෙයක් තමයි වැඩිපුර කීයක් හරි අතට හොයාගන්න. තමුන්ගාව පුංචි ඉතුරු කරපු පොඩි ප්‍රමාණයකුත් තියෙනවා, ලක්ෂයක් දෙකක් විතර. ඒක හරි පාවිච්චි කරලා අලුත් විදිහට යමක් කීයක් හරි හොයාගන්න, අලුත් දෙයක් කරන්න. රැකියාවට අමතරව සයිඩ් රෂ් එකක් විදිහට කරන්න තමයි කමල් බලාගෙන ඉන්නේ. ඉතින් ඔන්න සෙන්සුරා දවසක යාගේ යාළුවෙක් එනවා ගෙදෙට්ට. ඉතින් වෙන යමකට එන්න ඉතින් කතා බහ කරලා මේ වෙන හැටිය හරි කතා බහ කරලා ඉතින් යාළුවා කියනවා කමල්ගේ හරි සුවිශේෂ ප්‍රවෘත්තියක්. ඒක තමයි ඒගොල්ලන්ගේ ගමේ තියෙන ප්‍රධාන ටවුන් එක තියෙනවා. ඒ ටවුන් එකේ ළඟදී ඉඳලා ක්‍රියාත්මක වෙන හරි අමුතු කඩයක් ගැන කතාව. මේ කඩේ මෙහෙමයි. මේ කඩේ තියෙනවා අපිට විවිධ ආකාර බඩු ගන්න, විවිධ පොඩි පොඩි බඩු. ඒ කියන්නේ නන් ස්ටික් පෑන්, ඊට පස්සේ ග්ලාස් ඔයා, ඒ කියන්නේ වීදුරු භාණ්ඩ, ඊට පස්සේ කුස්සියට අවශ්‍ය කරන භාණ්ඩ, ගෙවල් වල තියෙන ලස්සන පොඩි පොඩි භාණ්ඩ, ඔරලෝසු, ඔය වගේ දේවල් ගන්න පුළුවන් පුංචි කඩයක්. හැබැයි මේ කඩේ හරි විශේෂයි. මොකද දන්නවා කඩේ විශේෂත්වය? හිතන්නකෝ නන් ස්ටික් පෑන් එක රුපියල් 2800යි කියලා සාමාන්‍ය මාකට් එකේ. මේ කඩේ ඔයගොල්ලෝ විශ්වාස කරන්න 1500ට දෙනවා. හරි. ඒ කියන්නේ 100ට 50කට අතර, මේ කියන්නේ 100ට 30ක් 40ක් 50ක් එකට එකක් වගේ අඩු ප්‍රමාණයට ගන්න පුළුවන් හැකියාවක් ලැබෙන මේ කඩයක්. හරි සුවිශේෂ කඩයක්. ඉතින් හැබැයි වැඩේ තියෙන්නේ මේ කඩේ අරින්නේ පොඩි වෙලාවකට විතරයි. මොකද මුදලාලි ඇවිල්ලා එයා බඩු ටිකක් අරගෙන එනවා එයාගේ ට්‍රක් එකට දාලා. පෑය දෙකෙන් මිනිස්සු ඇවිල්ලා මේ කඩේ ඉදේ. එහෙනම් අපි උදේම ගිහිල්ලා මේකෙන් බණු මිනිස්සු අරගෙන යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ මේක අන්ද වාසියක්. මුදලාලි නම් කියන්නේ ඔය කොහොමද මෙච්චර අඩුවට දෙන්නේ කියලා. මුදලාල කියන්නේ මේවා අපි නැව් වලින් මේ ඇත්තට වෙච්ච එක නැව් වලින් පන්න දේවා. මේවා අපි ඉතින් ඒක අඩු ගන්නට දෙනවා. ඉතින් ලොකු ගණන් තියාගෙන කරන්නේ නැහැ. ඕ මොකක් හරි ඔය වගේ කතාවක් කියනවා. එහෙම නැත්තම් එයා දන්න මේ චීන ඉඳලා බඩු ගෙන්නන කෙනෙක් කරාගෙන ඕ වගේ මොකක් හරි කතාවක් කියනවා. ඉතින් හරි ඔන්න ඕක තමයි කතාව. ඉතින් කමල් මොකද ගන්නෙ? කමල්ටත් බඩු ටිකක් ගන්න ඕනේ. ඉතින් කමල්ගේ පුංචි මේකකුත් දෙනවා හිතට එනවා. ඉතින් මේක හොඳයිනේ බයින් ඇන් සෙලින් කරන්න මට. අඩුවට අරගෙන මෙයාගෙන් වෙන තැනකට වැඩි ගන්නට දෙනවා. ඉතින් හොඳ ආත පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ කියලා යනකොට එයා යනකොට කඩේ අරින්නත් කලින් මිනිස්සු සූ ගාල හතර සෙර පොලිස් හැදිලා බලාගෙන ඉන්නවා. මුදලාලි එනකන් කිව්ව වගේ මුදලාලි එනවා බඩු ටිකත් අරගෙන. බඩු ටික
අඩුම ගානේ කඩේට දාන්නත් විදියක් නැහැ. අර ට්‍රක් එකේ ඉඳලම මිනිස්සු බඩු ටික අරන් යනවා. ඉතින් මේක මොන්න ඉතින් කිව්වා වගේම හැබැයි. සල්ලි ආ බොහොම අඩුවට ගණන් ගන්න බොහොම සතුටින් හැමෝම. ඉතින් මුදල් ගෙවලා මුදලාලිගෙන් කඩේ අරන්. ඉතින් මුදලාලි පෑග් දෙකක් විතර තමයි බිස්නස් කරන්නේ. මොකද බඩු ටික ඉවර වෙනවා. එතන ආයෙ යනවා. හරි. පොඩි බඩු ටිකක් අරන් ගිහින් ගොඩක් එන්නේ. හරි. ඉතින් ওই විදියට ওই කාතන්දරේ දිගින් දිගටම යනවා. ඉතින් මොකද වෙන්නේ මිනිස්සුන්ට මේ බඩු අරන් ගිය මිනිස්සු ටික දවසකින් පුරුදු වෙනවා මේ බඩු ගන්න. ඉතින් කමලුත් ඒ වගේම පුරුදු වුණා. කමල් කල්පනා කරා හොඳයි මේක වැඩි මම දවස් දෙක තුනක් බඩු ගත්තා. මම එහෙනම් ඊළඟ දවසේ ගිහිල්ලා ටිකක් මේ මුදලාලෙන් ආන්නොත් ටිකක් වැඩිපුර බාන්න ටිකක් ගණන් බාන්න බ්ලෙන්ඩර් එකක් ඊට පස්සේ අවන් එකක් ඒ වගේ දෙයක් ගන්න පුළුවන්ද කියලා මුදලාලෙන් ඇහුවා. මුදලාල කියනවා පුළුවන් පුළුවන්. මම ඒක කොහොමත් ගොඩක් අය මගෙන් ඉල්ලුවා. මම ඒක ඉඳලා ඊළඟ මාසේ ඉඳලා මම එහෙම බඩු අරගෙන එනවා කියලා. ඒකත් ගෙනල්ලා දානවා. එතකොට හැබැයි අර කලින් තරම් ඩිස්කවුන්ට් නැහැ. දැන් රුපියල් 20000ක බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් රුපියල් 17000කට විතර දෙනවා. ඒත් අඩුයි ඉතින්. ආ ඉතින් කමල් ගිහිල්ලා වඩු අරගෙන එනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කමල්ට හිතනවා ඒකෙනුත් කමල් පොඩි ලාභයක් තියාගෙන බට් එක විකුණුවා. කමල් හිතුවා හරි හරි. හොඳයි. මේ වැඩේ දිගටම කරන්න ඕනේ. බාන්න ඕනේ මුදලාලින් අහලා ෆ්‍රිජ්. ඊට පස්සේ වොෂින් මැෂින්. ඒ වගේ ලොකු බාන්න ටීවී. ඒ වගේම ගන්න පුළුවන්ද කියලා මුදලාලට කිව්වම මුදලාලි කියනවා හරි අයියෝ කිසි ප්‍රශ්නයක් නැහැ. මම දැන් ඕක ගොඩක් අය මගෙන් ඉල්ලනවා. මම ඒක තමයි මම කරන්න යන්නේ. ඉතින් මොකද කරන්නේ? මට හැබැයි පුංචි කාරණාවක් තියෙනවා. දැන් පුංචි දෙයක් කියනවා යා. මේ හැබැයි මේ බඩු ටික ඕඩර් එක දාලා බඩු ටික එන්න සති දෙකක් විතර යනවා. ඔයා ඕඩරේ දීලා ඕඩරේ 150ක් ඔයා දැන් ගෙවන්න. ඉතුරු 150 බඩු ආපුවාම මට දෙන්න. මේවා අපි ඉතින් ක්‍රෙඩිට් බිස්නස් එකනේ අපිත් කරන්නේ. ඉතින් ඒකින්ද මේ අපි එහෙම කරමු කියලා. ඉතින් ඔය විදියට බඩු ගන්නවා. ඉතින් ඔන්න පළවෙනි සෙට් එකේ ඇතුලේ කමල් ඉන්නවා. කමල් ඔන්න ශීතකරණයකට අත්තිකාරම් ගේනවා. ඒ කිව්වත් වගේ සති දෙකකට පස්සේ මොකද වෙන්නේ? මුදලාලි දෙනවා ශීතකරණේ. හරි. කෙනල්ලා ඔන්න මුදලාලට සිතුරු 150 ගෙවලා. ඉතින් අර කලින් වගේම මේ ඩිස්කවුන්ට් නැහැ. දැන් පොඩ්ඩක් අඩුයි. ලොකු මේ හයි ටිකට් අයිටම් මෙච්චරම අඩුවට දෙන්නේ නැහැ. හරි. කොහොම හරි මොකද වෙන්නේ? ටික දවසකින් ඔන්න මිනිස්සු සූ ගාලා සෙලකිට ලොකු ලොකු බාට ගන්න, ෆ්‍රිජ් ගන්න, ටීවී ගන්න, මයික්‍රෝවේව් අවන් ගන්න මිනිස්සු එතෙන්ට ඇවිල්ලා ඔන්න මේව කරගෙන ඉන්නවා. ඉතින් මුදලාලිගේ ලිස්ට් එක දැන් 1000 පැනලා. මුදලාලි අර වගේ ඩිස්කවුන්ට් එක අරගෙන ඉතින් හැමෝම කතා වෙනවා ශා මේ නම් හොඳ වැඩේ මම මේම මේ ගණන් වලට විකුණුවා මේ ගණන් වලට විකුණුවා දැන් තමයි අපිට හොඳ ලාභයක් ගන්න පුළුවන් මේ ඊළඟ ෂිප්මන්ට් එක ආපුවාම කියලා තමයි ලෑස්ති වෙලා ඉන්නේ හැමෝම බඩු ගන්න. ඉතින් හොඳයි වැඩේ දැන් 1000 පැනන ලිස්ට් එක බඩු ගන්න. මුදලාලි දැන් සති දෙකකින් බඩු අරගෙන එකක් හැමෝම බලාපොරොත්තු වෙ කිල්ලව ඔන්න දිනේ ආව කමලොත් ගියා මේ ෆ්‍රිජ් පහකට දැම්මා යා මේක ඇයි ඉතින් මේ රිසිට් එකක් දුන්නා මේ ඒකෙන් ගානෙන් භාගයක් දෙනකොට රිසිට් එකක් දෙනවා මුදලාලි ලියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මුදලාලි බොහොම විශ්වාසවන්තව තමයි කටයුත්ත කරන්නේ. කිල්ල මොකද කරේ ඔන්න ගියා සති දෙකකට පස්සේ බඩු ගන්න මුදලාලි ආවේ නැහැ. ඊට පස්සේ ඊළඟ දවසෙත් ගියා එදා මුදලාලි ආවෙත් නැහැ. මින් පොඩ්ඩක් ආරංචි කරලා බලනකොට දවස් දෙක තුනක ඉඳලා කඩේ වහලා මුදලාලි ගිහිල්ලා ඊට පස්සේ රිසිට් එකේ දුන්නු නම්බරේට කෝල් කරාම ගන්නෙ නෑ කවුරු. ආ ඊට පස්සේ මුදලාලි කවුද කියලා කියන්නවත් කවුරුත් දන්නේ නෑ. ඔන්න සවෘදේනි පළවෙනි ස්කෑම් එක දැනගන්න. ඇඩ්වාන්ස් ෆී ස්කෑම්. බහුල වශයෙන් මේක ෆෝන් වලට කරනවා. මේක ෆෝන් මහා ගණන් වල ෆෝන් අඩුවට දෙනවා. 20%ක් 30%ක ඩිස්කවුන්ට් එකකට දෙනවා. හැබැයි පුංචි කැච් එකක් තියෙනවා. පොඩි කාලයක් දෙන්න ඕනේ යාට බාන්න ටික දෙන්න. එයා මොකද වෙන්නේ? ඔයගලන්ට පේනවද? ඒ තියෙන භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම එක්ස්පොනෙන්ෂියලි වැඩි වෙනවා. මොකද මිනිස්සු ඇවිල්ලා අඩුවට බඩු ගන්න තරක් නේ හොයන්නේ. අන්න ඒක මහා විශාල ප්‍රමාණයක් ගන්නවා. එයා අර මුලින් එයා රුපියල් ලක්ෂයක් දෙකක් අතින් දාලා එයා භාණ්ඩ ගෙනල්ලා විකුණන්න පුළුවන්. අන්න ඒ වගේ 10-15 ගුණයක මේ එයා මුදල් එකතු කරගෙන තමයි කඩේ වහලා මුදලාලි යන්නේ. ඔන්න සවෘදේනි දැනගන්න අත්තිකාරම් මුදල් වංචාව විවිධ ආකාරවලින් මේක වෙස්වලාගෙන ඔබ හමුවට එන්න පුළුවන්. ඔන්න පළවෙනි ස්කෑම් එක ඔය විදිහට දැනගන්න අවශ්‍යයි. බහුල ස්කෑම් එකක් අදටත් ලංකාවේ බොහෝ ස්ථානවල මේක ක්‍රියාත්මක වෙන බව මට බොහොම විශ්වාසයි. ඉතින් මේකට අහුවෙච්ච මිනිස්සු
අවුණු බව පස්සේ දැනගත්ත හින්දා කාට වාගෙන ඉන්නෝ ඉතින් ලැජ්ජායිට විරුද්ධ මේක කියන්නත් බව අවුණා කියලා ඔන්න ඇඩ්වාන්ස් ෆී ස්කෑම් එක අංක 1. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ ඇඩ්වාන්ස් ෆී ස්කෑම් එක ගැන අදහසක් එන්න ඇති කියලා. ඉතාම සුලභ වංචාවක් බොහෝ දෙනෙක් අහුවෙනවා අදටත්. ඉතින් අපි එකෙන් මිදෙන්න මේ දැනුම ප්‍රයෝගික කරගමු. ඊළඟ දවස් කීපය ඇතුළත මම මේ ඊළඟ අපේ ස්කෑම් වර්ග ගැන පැහැදිලි කරනවා. ඒවා සමග සම්බන්ධ වෙන්න නැවතත් කියනවා මේකට සමාන ස්කෑම් ගැන ඔබේ තියෙන දැනුවත් බවයි. දැන් අපි ගත්ත එක උදාහරණයක් ඒ වගේ තියෙනවා නම් ඒවත් දැනුවත් කරන්න පල්ලෙහායි. මොකද බොහෝ දෙනෙක් මේවට අහු වෙලා ඒගොල්ලන්ගේ අමාරුවෙන් උපයගත්තු සල්ලි නැති කරගන්න නිසා. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් සමග සම්බන්ධ වුණාට. අපි නැවතත් මේ වීඩියෝ මාලාවේ තවත් වීඩියෝ එකක් සමග හම්බ වෙමු.